අනිවාරෙන් අපි හොරු අල්ලනවා. එනිසා හොරු දැන් බය වෙලා ඩ්‍රයිවර් රටේ වාහනේ වල පැන්වලට වෙලා බලන් ඉන්න ඩ්‍රයිවර්ගෙන් ඇවිල්ලා වාහනේ බාර ගනීද කියලා. එනිසා අපි කියන්න ඕනේ මේ හොරුන්ට, මේ වංචනිකයන්ට, මේ දූෂිතයන්ට, මේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බලය ජනතාව ගිහිල්ල රට කඩම් වැටුනේ බලය ගියපු නිසා නෙමෙයිනේ, කඩම් වැටුනේ රට කරන්න බැරි වෙච්ච නිසානේ. ඕන් නැති ගොන් තකතිරු වැඩ කරපු නිසානේ. ජනාධිපති ධූරයේ බලය දුන්නා. ඊට පස්සේ ජනාධිපති ධූරය දීලා නිකන් හිටියේ නෑ මිනිස්සු. 3/2කට ආසන පාර්ලිමේන්තුව දුන්න 144. එහෙම දීලා තමයි රට වැට්ටුවේ අවුරුදු 2.5ක් යනකොට ගොන් තකතිරු තීරණ අරගෙන ඩොලරේ ගස් බැඳලා පොහොර නැති කරලා ජනතාවට දරන්න බැරි රටක් හදලා. ඒ නිසා අද අපි රට හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට ගොවියගේ පොහොර සානාධාරයේ පොහොර වැඩි කරලා තියෙනවා. මේ පහුගිය දවස්වල රට ඇතුළට එන්න ජනතාවට වීසා එක දෙන්න බැරි වුණ ආණ්ඩුව අද අපි වෙන වීසා එක දෙන්න කටයුතු කරලා තියෙනවා. හෙට අදින් දානට පාස්පෝර්ට් එකේ ප්‍රශ්න අපි ඉවර කරනවා. එනිසා රට දවස ගානේ පියවරෙන් පියවර පියවරෙන් පියවර රටේ තිබිච්ච අරාජිකත්වයන් සහ ජනතාවට තිබිච්ච ගැටලු ටික අපි විසඳමින් තියෙනවා. එනිසා ඒක තවදුරටත් ශක්තිමත් කරමින් මේ රට සංවර්ධනයේ දිශාවට ගෙන යන්න අවශ්‍ය කරන ඒ බොහෝසත් රටක් හදන්න ඕන කරන තීරණ ගන්න තමයි අපි ඊළඟ පාර්ලිමේන්තුවේ බලය 3/2කින් අපිට දෙන්න කියලා කියන්නේ. හැබැයි එහෙම කියනකොට දැන් ඒගොල්ලෝ බලනවා ජනාධිපතිවරණේ තම තමන්ට ගැළපෙන කොටවල ගංවතුරට නැගලා බේරෙන්න උත්සාහ කරපු අය අද ඒ කොට ගහගෙන ගියාට පස්සේ බලනවා දැන් එක කොටයකට නැගලා අඩුම ගානේ ඒකෙන් මේකෙන් ගොඩ වෙන්න පුළුවන්ද කියලා. එනිසා දැන් ජාතික ජනබලවේගයේ මේ ජයග්‍රහණයත් එක්ක අත්වැල් බැඳ ගන්න බැරි වෙච්ච ජනතාව අපිත් එක්ක එකතු වෙනකොට ගංවල රනිල් වික්‍රමසිංහට ඡන්දය දීපු, සජිත් ප්‍රේමදාසට ඡන්දය දීපු ජනතාව දැන් මේ වෙන විට ජාතික ජනබලවේගයේ නායක අනුරුද්ධ සානායක සහෝදරයාගේ ජයග්‍රහණය සමග රට පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන් උතුර නැගෙනහිර වතුකරේ ඇතුළු සිංහල දෙමළ මුස්ලිම් හැමදෙනාම අද වෙනකොට අනුර සහෝදරයා සමග ජාතික ජනබලවේගය සමග ඊළඟ පාර්ලිමේන්තුව 3/2කට වැඩි පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ඉලක්ක කරමින් තිබෙනවා. ඒකට බය වෙච්ච අය දැන් බලනවා අලි මුගටි නඩි කොටි වලස්සු නයි පොළොංගු ඔක්කොම දැන් එක කොටයකට නගින්න කල්පනා කරමින් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒක ඇර ඒගොල්ලන්ට දැන් විකල්පයක් නැත. ඒ නිසා ජනතාව ජාතික ජනබලවේගයට එකතු වෙනකොට මේ සියලු දෙනා එක කොටේ නැග ගම් වතුරෙන් ගොඩවීමට උත්සාහ කිරීම හැර වෙන විකල්පයක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ නිසා අපි ඒගොල්ලෝ සියලු දෙනාට කියන්න ඕනේ ජනතාව රට ගොඩ නැගීමට අනුර සමග අත්වැල් බැඳගෙන අනුරට පුළුවන් කියලා දැන් මාලිමාවට පුළුවන් කියලා දැන් ඔප්පු කරමින් තිබෙනවා. අනුර රට කරනවා කියලා දැන් ජනතාව දකිනවා. දැන් බෑ කියලානේ කිව්වේ, අනුර ආපුවාම ඩොලර එක නගේ කිව්වා, රප් තෙල් නැති වෙයි කිව්වා, පෝලිං හැදෙයි කිව්වා. දැන් මේ කෘතිම පෝලිං පෙන්වන්නත් හදනවා, තෙල් පෝලිං පෙන්වන්න හදනවා, ගෑස් නැහැ කියලා පෙන්වන්න හදනවා, ඩොලරේ 400යි කියලා කිව්වා, කොටස් වෙළඳපොළ වැටෙයි කියලා කිව්වා. දැන් කොටස් වෙළඳපොළ නගිනවා, ඩොලරේ බහිනවා, තෙල් තියෙනවා, ප්‍රශ්නයක් නැහැ. රට අනුර කරනවා. ඒ නිසා අනුර රට කරනවා කියලා දකින ජනතාව දැන් රට පුරා අනුරත් එක්ක එකතු වෙනකොට ජනතාව ඒ අය අතහැරලා යනකොට ඒගොල්ලෝ බලනවා එකතු වෙලාවත් මේකෙන් ගොඩ යන්න. ඒකට බාධා වෙච්ච රනිල් වික්‍රමසිංහ තමන් ජාතික ලැයිස්තුවෙන්වත් එන්නේ නැහැ කියලා රනිල් ළඟ හිටපු අයත් යවනවා දැන් සජිත් ළඟට. දැන් ඒක කොටේ කට්ටිය එකතු වෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ ඊළඟට එන්නේ ගම් වතුරක් නෙමෙයි මහජන සුනාමියක්. ඒක මේ අලිකොටි නලි වරස්සු නයි මුගටි පොළොංගු ටික ඔක්කොම එක සුද්දට සුද්ධ කරලා දාලා පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්න ලෑස්තිලා ඉන්නේ. ඒක තමයි අපිත් කියන්නේ. ජනතාවට සහන දෙන්න බෑ කියලා හිටපු අය දැන් අපි ජනතාවට සහන දෙනකොට පුදුම වෙන්න දෙයක් නැහැ. පුළුවන්. ඒගොල්ලෝ තමන් සැප විඳින ජනතාවට බෑ කියලානේ කිව්වේ. අපි දැන් ඔප්පු කරලා තියෙනවා ජනතාවට සහන දෙන්න පුළුවන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලවත් ලෝක බැංකුවත් මේ ප්‍රශ්නේ මේ අය ප්‍රශ්නේ. ඒ නිසා ප්‍රශ්නේ තියෙන අය ඉවත් කරපුවාම
ජනතාවට සහන දෙන්න පුළුවන්. සා ජනතාව ප්‍රශ්න තියෙන අයවත් කරා දැන් ජනතාවට සහන දෙන්න පුළුවන් ආණ්ඩුවක් හදලා තියෙනවා. ජාතික ජන බලවේගයේ නායක අනුරාධ සානායක සහෝදරයා ජනපති ලෙස ඒ තීන්දුව తీරන ගණමින් තියෙනවා. අපි ජනතාවට සහන දෙමින් මේ රට ඉස්සරහට ගෙන යමින් තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ඉවත් කරපුවාම රට ඉස්සරහට යනවා. ඔව් අපි හොරු අල්ලන ක්‍රියාවලිය සාර්ථක කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියලා මට හිතෙන දැන් ඔබටත් පේනවා ඇති. පොලිසිය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා පත් කරා. ආරක්ෂකවට අමාත්‍යවරයා සහ ලේකම්වරයා පත් කරා. ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම් භාර පොලිස් අධ්‍යක්ෂකවරයා පත් කරා. ඊට පස්සේ CID එකට විමර්ශන භාර අධ්‍යක්ෂකවරයා DIG මහත්තයා පත් කළා යවුවා. දැන් අපි පියවරෙන් පියවර ක්‍රියාමාර්ග යනවා. ඉතින් මේක දැනගත්තාම හොරු ටික වාහන ටික ගෙනල්ලා තියලා යනවා. සමහර වාහන පාරේ දුවන එක නවත්තලා දැන් ගෙවල් වල ගාල් කරන පටන් අරන් තියෙනවා කියලා අපිට දැනෙනවා. මේ රජයේ දේපළ. ඒ නිසා හොරු අල්ලන්න අපි ලෑස්ති වෙනකොට හොරු බය වෙලා. ඒකෙන් හරි පැහැදිලිනේ. හොරු දන්නවා අනිවාර්යෙන් මාලිමාව හොරු අල්ලනවා. ඒ නිසා හරියට පාර හොයා ගන්න පුළුවන් පාර දන්නවා හොරු අල්ලනවා. ඒ නිසා ජනතාවට අපි කියනවා අපි තව පටන් ගන්න පිටපොට ගහනවා. මොකද බලය තියෙන රාජ්‍යයේ බලය ගත්තා විතරයි. බලය අරගෙන හොරු අල්ලන්න අදාළ සැලසුම සකස් කරනවා. අනිවාර්යෙන් අපි හොරු අල්ලනවා. ඒ නිසා හොරු දැන් බය වෙලා ඩ්‍රයිවර් රටේ වාහනේ වල තැන්වලට වෙලා බලන් ඉන්න ඩ්‍රයිවර්ගෙන් ඇවිල්ලා වාහනේ බාර ගනීද කියලා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ හොරුන්ට මේ වංචනිකයන්ට මේ දූෂිතයන්ට මේ අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. මහා බැංකු බැඳුම් කර වංචාව, විශ්‍රාම වැටු පරමුදල කොල්ලකාපු චන්ද්‍රසේනගේ නඩුව, රෝහිත අබේගුණවර්ධන මහින්දානන්ද අලුත්ගමගේ මනෝසනනාකාර මේ වගේ මහජන මුදල් කොල්ලකාපු හරෙන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, නේ බැසිල් රාජපක්ෂ, මල්වානේ නඩුව, මේ වගේ නඩුවල ඉඳන් සුප්‍රසිද්ධ නඩුවල සිට මේ රටේ මහජන මුදල් කොල්ලකාලා තැන් තැන්වල ඉන්න දූෂිතයන්ටත් පාස්ක ප්‍රහාරය වැනි මහා ඛේදවාචකයන් නැති කරපු අපරාධකරුවන්ටත් එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ඒක ඡන්ද තියනද නැද්ද කියන එක නෙමෙයි අදාළ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන බලය අපිට ලැබිලා තියෙනවා. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මොන බලයට ආපු හේටි අපි දැක්කම විතරේ කියන එකපාරට රුපියල් 1000කට වැඩි ප්‍රමාණයකින් අඩු වුණා. ඒ වගේම රටේ ජනතාවට එදා ඉඳලා තියෙන ගැටපොළාමේ ලුණු රතුළු අල්ල සීනි පරිප්පු මේ ගෙනල් ව්‍යාපාරික අධික ලාභ ලබන ව්‍යාපාරිකයෝ කියනවා මෙතන. ඒ වගේම ඉතින් දැන් ඔබට මතක ඇති මේ මේ තත්ත්වය මෙහෙම ආවේ මේට පෙර බිත්තර 48ක් වෙනකොට 8ක කොමිස් එකක් ඇමතිට කියලා සුප්‍රසිද්ධ කතා තිබුණා. අපේ ඇමතිලාට 8ේ කොමිස් නැහැනේ. එතකොට බිත්තරේ ඉබේම 8ක් අඩු වෙනවා. ඉතින් එතකොටම දැන් හරි සරල පැහැදිලි කිරීමක් තියෙනව නේද මෙතන? බිත්තරේ 8ක කොමිස් නැති වෙනකොට 8ක 10ක රුපියල් 10ක බිත්තරේ අඩු වෙලා තියෙනවා කියන එක හරි සරල සූත්‍රයක් තියෙනවා. ඒ නිසා ජනතාවගේ බිත්තර ගෙඩියනොත් කොමිස් ගහපු යොන් දැන් මේ භූමියෙන් සුද්ධ වෙලා අයින් වෙලා යනකොට ඒකේ චාන්ස් එක ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක බඩු මිල අඩු වෙනවා. ඒ නිසා ජනතාව 20 25 අවුරුද්ද යහමින් කණ්ඩ ලෑස්ති වෙනවා. ලබන දෙසැම්බර් මාසේ අපේ රටේ නොවැම්බර් 14 පැවැත්වෙන මහමැතිවරණේ 3-2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් හදලා හොඳ අයවැයක් ඉදිරිපත් කරලා ලබන අප්‍රේල් වෙනකොට හොඳ පරිපූර්ණ අවුරුද්දක් කණ්ඩ ලෑස්ති වෙනවා. ඒ අවුරුද්ද මේ අවුරුදු 76ම කාපු නැති සයිස් එකේ අවුරුද්දක් කණ්ඩ තමයි අපේ රටේ ජනතාව ලෑස්ති වෙන්නේ. සුරාබද දෙපාර්තමේන්තුවේ වැඩේ තමයි අරක්කු බාර වලට ලයිසන් දෙන එක. පහුගිය කාලේ ලයිසන් දෙන්න යනකොට බාර් ගණනාවට ලයිසන් දීලා තිබුණා. සමහර අයගේ ඇඩ්වාන්ස් අරන් තිබුණා. අපි ඔබට පෙන්නුවා චෙක්පත් එක්ක.
වැඩිහිටිකන්දේ බාරක හිටපු නියෝජ්‍ය කතානායකගේ සහෝදරයක නමින් දාලා තියෙනවා කියලා කිව්වහම නියෝජ්‍ය කතානායක ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා කියනවා මගේ කිසිදු සම්බන්ධයක් නැහැ ඒ බාරයකට. ඒ බාරක එතන දාන එක වැරදි නම් කතරගම ප්‍රදේශයේ තව බාර තුනක් තියෙන ඒවත් වහන්න ඕනේ කියලා මම මරු ටෝක් දෙන්නේ. ඒකෙම පේනවා හොරාට කණින් කෙහෙල් කරන වැට පැනලා කියලා. ඒක තමයි මේ කතාව. ඒ කියන්නේ තමන්ගේ සහෝදරයාගේ නමින් මේ බාරක දාලා දෙන කියලා බෙලි දරව කරා. මේ වගේ බාර 29ක තොරතුරු අපි ළඟ තියෙනවා. අපි ඉස්සරහ බෙලි දරව කරනවා. මේ බාර එකක් ගන්න මිලියන් ලක්ෂ 200ක් දීලා තියෙනවා සුරාබත් දෙපාර්තමේන්තුව කොමිස්. ලක්ෂ 200ක්. දීපු අයගේ වොයිස් කට් අපි ළඟ තියෙනවා. දාපු බාර ඇඩ්‍රස් තියෙනවා. ඊට අමතරව සමහර බාර් ලයිසන් දීලා තියෙනවා සල්ලි දීපු නැති නිසා ලයිසන් එක දීලා නැහැ. ඒ නිසා මේ රජයට අයවේතු ගාස්තු ගෙවන්න නැතුව ලයිසන් එළියට විකුණලා බාර දාපුවා තියෙනවා. ඒ නිසා මේකට රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ දෙගොල්ලම හවුල්. රනිල් ළඟට එන්න කියලා ලයිසන් එක දෙනවා සජිත්ගේ කට්ටියට. සජිත්ගේ කට්ටිය ලයිසන් එක විකුණලා සල්ලි ටික ඡන්දෙට වියදම් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියට මේ බාර් ලයිසන් පිළිබඳ මාෆියාව සාමයේ ජාව ආරම රටට හෙළිදරව් කරන තොරතුරු සහිතව එනිසා අපි කියන්නේ රනිල් සජිත් දෙගොල්ලම බාර් ලයිසන් විකුණලා චන්ද්‍ර සල්ලි හොව කියන කාරණේ පැහැදිලි. එනිසා මේ පිළිබඳව පූර්ව පරීක්ෂණ පවත්වලා රටට අයවියතු තියෙන බාර් ලයිසන් වලින් අයවියතු බදු මුදල් අය කරගන්න අපි කටයුතු කරනවා. අනවශ්‍ය තැන්වල දාලා තියෙන බාර් තියෙන නම් ඒවා ඉවත් කරන්නත් අවශ්‍ය තීරණ ගන්න අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා.